ඉතින් ඔයාලා සුබ දවසක් කියලා පිළිගන්න අදත් ජොබ් ගයි ශ්‍රී ලංකා channel එක නදත් අදත් අපි රජයට අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා පුස්තකාල සංගමය මගින් එහෙම නැත්නම් ශ්‍රී ලංකා ලයිබ්‍රරි ඇසෝසියේෂන් මගින් කැඳවා ඇති තවත් රැකියාව පිළිබඳ විස්තර තමයි ඔයාලා ගෙනෙන්නට මේ වීඩියෝ ගෙනාවේ එහිදී කාර්ය ඔයාලා සහායක එහෙම නැත්නම් ඔෆිස් ඇසිස්ටන්ට් කියන තනතුර සඳහා තමයි අයදුම්පත් කැඳවීම සිදු කරලා තියෙන්නේ මෙහිදී ඔයාලට ඔන්ලයින් මාර්ගයෙන් අයදුම්පත් යොමු කිරීමේ හැකියාව ලබා දීලා තිනවා ඒ වගේම වසර වයස 55 දක්වාම අයදුම්පත් යොමු කිරීමේ හැකියාවත් ලබා දීලා තිනවා ඉතින් මේ තනතුර හා සම්බන්ධ වැඩිදුර විස්තර සූසුකම් සහ අයදුම්පත් යොමු කරන ආකාරය කෙසේද කියලා දැනගැනීමට මේ වීඩියෝ එක එක් වෙන්න කියලා ඔයාලට ආරාධනා කරනවා කළමනාකාරීත්වය විසින් පවරන රාජකාරී වල ඉදිරි කිරීම සිදු කර ගන්න ඕනේ. ඒ ආකාරයේ අදාළ ජොබ් එකට අදාළ වැඩ කටයුතු මොනවද කියලා මේ කොටස අධ්‍යයනය කිරීම වලට ලබා ගැනීම හැකියාවත් පවතිනවා. අනුදොස් සඳහා අවශ්‍ය කර සූසුකම් කෙසේද කියලා ඒ අර්ථයේ සඳහන් කළා තියෙනවා completion of advanced level examination කියලා. එහිදී උසස් පෙළ දක්වා අධ්‍යාපනය හදාරපු පුද්ගලයන් සඳහා අයදුම්පත් යොමු කිරීමේ අවස්ථාව ලබා දීලා තියෙනවා මූලිකවම. ඒ වගේම විශේෂයෙන්ම සඳහන් කළා තියෙනවා male candidate below 55 years කියලා. කියන්නේ පිරිමි පුද්ගලයන් සඳහා තමයි අයදුම්පත් යොමු කිරීමේ හැකියාව ලබා දීලා තියෙන්නේ ආයස අවුරුදු 55ට අඩු සියලුම පිරිමි පුද්ගලයන් සඳහා අයදුම්පත් යොමු කිරීමේ අවස්ථාව ලබා දීලා තියෙනවා මේ කියන සුසුකම් තියෙනවා නම් ඔයාලට පුළුවන් මේ තනතුර සඳහා අයදුම්පත් යොමු කිරීම සිදු කරගන්න මාසික වැටුප් පරිමාණයක් ගැන සඳහන් කරලා තියෙනවා මාසික ඔයාලට 18300ක මූලික වැටුපක් ඔයාලට හිමි වෙනවා අනිකුත් දීමන සහිතව ඒ වගේම කොන්ට්‍රැක්ට් බේසිස් නම් පදනම මත තමයි මුලින්ම බඳවා ගැනීම සිදු කරන්නේ ඒක රිනියබල් කියලා සඳහන් කරලා තියෙනවා කලින් කාලේක අලුත් කරන පදනම මත තමයි බඳවා ගැනීම සිදු කරන්නේ වර්කින් හවස් යටතේ 8:30 ඉඳන් 4:30 දක්වා ඔයාලට අඟහරු අදා සිට සෙන්සු අදා දක්වා වැඩි කිරීමට අවස්ථාව තියෙනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ අනුදොස් සඳහා වෙන අයදුම්පත් සකස් කිරීම පිළිබඳව තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙහිදී ඔයාලට පුළුවන් ඔයාලගේ CV එකක් තියෙනවා නම් ඒ CV එක අයදුම්පත් ලෙස යොමු කිරීම සිදු කරගන්න එහෙම නැත්නම් ඔයාලට පුළුවන් අපි පහතින් මේ වීඩියෝ එක පහල ડિස්ක්‍රිප්ෂන් එකේ අපි ලබා දීලා තියෙනවා ඒ ආකාරයේ අයදුම්පත්‍රය ඒ ආකාරයට ඔයාලගේ අයදුම්පත් සකස් කළත් අයදුම්පත් ලැබීමේ හැකියාව පවතිනවා කෙසේද කියලා අපි ඉස්සර කරලා බලමු මෙහිදී අයදුම්පත් යොමු කිරීම ඊමේල් මාර්ගයෙන් කිරීමට තමයි අවස්ථාව ලබා දීලා තියෙන්නේ ඔයාලගේ CV එක නිවැරදිව ඊමේල් මාර්ගයකට අප්ලෝඩ් කරලා ඒක තමයි සිදු කරන්න තියෙන්නේ ඒ විදිහට ලිපිනේ සඳහන් කරලා තියෙනවා info@sll.lk කියන ඊමේල් ලිපිනයට ඔයාලට පුළුවන් ඔයාලගේ CV එක එවීම සිදු කරගන්න එහෙදී ඒවත්දී එවන ඊමේල් එකේ සබ්ජෙක්ට් තීරුවේ අයදුම් කරන තනතුර අනිවාර්යයෙන්ම සඳහන් කරලා එවන්න කියලා සඳහන් කරලා තියෙනවා අවසාන දින වශයෙන් 2021 සැප්තැම්බර් මාස 24 වෙනිදා තමයි සඳහන් කරලා තියෙන්නේ